අද අපි ලග්න 12 11 වෙන්න. එහෙම නැත්නම් අවසානයේ ප්‍රථම දෙවැන්න. ඉතින් කතා කරන්නේ අපි කුම්භ ලග්න හිමි ගැන තමයි අපි කතා කරගෙන යන්නේ. ඉතින් උපත්යෙන්ම සෙනසුරු හිමි ලග්නයක් වෙන මකර ලග්න ලග්නකාරයෝ වගේ මකර ලග්න හිමියන් වගේ ඊතරම් ලොකු ආත්මార్థකාමීත්වයක් නම් මේ අයගේ නෑ. පරාර්ථකාමී සිතුවිලි වලින් පොසත් වෙන චරිත වෙනවා. ඒ වගේම තමයි තරමක් ඉවසීම කල්පනා කරලා බලලා සීරුවෙන් කටයුතු කිරීම වැනි දේවල් මෙයාට තියෙනවා. ඒ වගේම තමයි තැම්පත් බව කියන්නේ නිහඬ බවක් එක්ක අනිත් අය වෙනුවෙන් වැඩ කරන අනිත් අය වෙනුවෙන් කැපිලා පේන මානසික ඇවතුම් පැවතුම් කියන්නේ මනුෂ්‍ය ඇවතුම් පැවතුම් තියෙන රටාවක් පේන අය වෙනවා. එතකොට තමන්ට එකතු වෙන හිත මිත්‍රයෝ ආරක්ෂා කරලා තියාගන්න අල්ලලා තියාගන්න ප්‍රිය ඒ අයත් එක්ක කටයුතු කරන කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි යහපත් හොඳ මිත්‍ර මිත්‍රාදීන් එහෙම නැත්නම් යහළු යෙහෙළියන් සොයා ගන්න කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මොන හරි තීරණයක් ගත්තා මේ තීරණේ ක්‍රියාත්මක කරන්නට ඕනා කියන මූලික ඒකාග්‍රතාවය මූලික අභිමතාර්ථය සහිතව කටයුතු කරන කෙනෙක්. එතකොට සාමාන්‍යයෙන් යంత్ర මන්ත්‍ර ගුරුකන් ජ්‍යොතිෂ්‍ය එහෙම නැත්නම් තවත් එවැනි සමහර ආධ්‍යාත්මික දේවල් වලට සහසම්බන්ධ වෙන ඒහා සමාන වන ඉතා ගැඹුරු ශාස්ත්‍ර ඉගෙනීමට හදාරණඩියක් ආස කරන කෙනෙක් ඒව ගැන හොයන කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි දුක් කරදරවල පාරේ අපි කියමුකෝ කන නැති අය ඇඳුම පැළඳුමක් නැති අය ඒ වගේ කට්ටියට උදව් කරන්න ඒ අය වෙනුවෙන් ඉන්න ඒ අය වෙනුවෙන් හඬක් නගන්න කැමති චරිත මේ. ඒ වගේම තමයි ඊටාම ධෛර්ය සම්පන්න කෙනෙක් වෙනවා. ඒ වගේම අනිත් අයට උපදෙස් අනුශාසනා දෙන්න උපත්තියෙම පුරුදු චරිතයක් මේ. එතකොට ඒ වගේම තමයි තමන්ට පුළුවන් විදිහට අනිත් අය වෙනුවෙන් සැලකිලි කරන දේවල් අසරණ අයට පිහිට වෙමින් ජීවිතයේ ලෞකික දේ වගේම ලෝකෝත්තර පසට පියමන්න ස්වභාවයක් තියෙන කෙනෙක් වෙන සාමාන්‍යයෙන් අනිත් අයට උපදෙස් අනුශාසනා දීම නම් පුරුද්දක් විදිහට තමයි ජීවිතය කෙරෙන්නේ මේ අයකින්. ඒ වගේම ජීවිතයේ අවසාන භාගයේ සාමාන්‍ය අවුරුදු 45 පැනනට පස්සේ ලෞකිකය ලෞකික ජීවිතයේ වෙනුවෙන් ඔට්ටුණු ඔයා තරමක් ලෞකිකත්වයේ පිළිබඳ තියෙන ආසාව ටිකෙන් ටික ක්‍රමානුකූලව මැකිලා යනවා. විවාහ ජීවිතය ආදරය කියන දේවල් වලින් බැඳීම් වලින් ටිකක් අඩු වෙලා යනවා. ඊළ ලෝකෝත්තර පැත්තට ටිකක් පෙරළ සම්භාවිතය වැඩි වෙනවා. යම් යම් කරුණු කාරණාවල් පිළිබඳ හොයන්න. ඒ වගේම පරලෝ සුගතිය පිණිස කටයුතු කරන්න. පරලෝ මොකද්ද කියන එක වැඩිපුර හොයන්න. ඒ පිළිබඳව ලොකු ඇල්මකින් කටයුතු කරන්න. තමන්ගේ යවට වටපිටාවේ ආයට කරන්නට පුළුවන් යුතුකම් වගකීම් ටික නොපිරිහෙලා ඉෂ්ට කරන්න ෘෂිකත්වයක් දක්වන චරිත වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ලග්නවල උප්පත්ති ලැබන 75-80% ප්‍රමාණය කේසේ තරමක් රැලි සහිත නැත්නම් කර්ලි කොණ්ඩයක් තරමක් දුරට කර්ලි රැල්ලක් තියෙන කොණ්ඩයක් තරමක් ඝනකම ස්වභාවයේ තියෙන. ඒ වගේම අපි කියනවා කොකා කෝලා බෝතලයක විදිහ සාමාන්‍ය කාන්තාවක් නම් හැඩ බොහොම ලස්සන පුළුළු කුළු ඇති පෙනුම ඇති ශරීර ස්වභාවයක් උප්පත්තිය ලැබෙනවා. ඒ වගේම තරමක් දිගටි කේස කලාපයක් ලබන්නේ තරමක් ලොකු දත් වුවත් බොහෝ විටක 45-40% ප්‍රමාණයක නලදත් පිහිටීම් වැනි දේවල් තියෙනවා. ඔබ නිහඬයි. නිහඬුනට බොහොම ආදරණීය චරිතයක් වෙනවා ඔයා. ඒ වගේම තමයි ඔයා ගැන කියලා නිම කරන්න බැරි වටින ගතිගුණ ඇවතුම් පැවතුම් පවා තියෙන කෙනෙක් ඇත්තටම ඔයා එක පැත්තකින් ගත්තහම. ඒ වගේම තමයි කවුරු හරි මොකක් හරි කිව්වොත් එහෙම නිකන් සද්ද නැතුව ඉන්න ඔයා. ඒ වුණාට වාගේ හිත ටිකක් බොහොම ඉක්මනින් රිදෙන සම්භාවිතාව වැඩි කුඹ ලග්න හිමි ඔබගෙන. ඒ වගේම තමයි බොහෝ වෙටක හිනා වෙලා ඉන්නේ ඔයා. හිතේ දුක තියාගෙන තද කරගෙන බොහෝ විටක ඔයා වැඩිපුරම හිත රිදව ගන්න ආදරේ හින්දා. ඉතින් කුඹ ලග්න හිමි ඔබට ඉදිරි අනාගතයේ ඇතිවෙන්නා වූ මොන හරි ගැටලුවක් අපල උපද්දරයක් වේ නම් දුර්වි සත් සාන්ති උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සෑම සිළු දෙනාටම තුළුරුවනේ ආශිර්වාදය සිළු දෙවියන්ගේ රැකවරණත් ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා.